අදත් ඔයාල හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා The 10 Sri Lanka මාගේ YouTube channel එකට. ඔන්න අද 52 වෙනි chess පාඩම තමයි ඔයාලට මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අද පාඩමේ මම කතා කරන්නේ වර්තමාන ලෝක ශූරයා මැග්නස් කාල්සන් සහ ඉන්ටර්නැෂනල් මාස්ටර් තෝමඩ් බර්ඩ්සන් අතර පැවතුන තරඟයක සංක්ෂිප්තයක් තමයි අද ඔයාලට අරන් ඉන්නේ. සම්පූර්ණ තරඟයම ඔයාලට විස්තර විචාරයක් අරන් ඉන්න තමයි මම ලෑස්ති වෙලා ඉන්නේ. හරි, පාඩමට යන කලින් හැමදාම වගේ මම පුංචි දේවල් දෙකක් මතක් කරනවා. ඉතින් එකක් තමයි ඔයාට චෙස් පිළිබඳ බේසික් අවබෝධයක් නැත්තම් ඔයා කරන්න ඕන පළ කමෙන්ට් සෙක්ෂන් එක චෙක් කරන්න, ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එක චෙක් කරන්න. ඔය දෙකෙන් ඔයාට හොයාගන්න පුළුවන් මගේ චෙස් සිංහල කියන ප්ලේලිස්ට් එක. ඒ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් චෙස් මුලේ ඉඳන් ඉගෙනගෙන හොඳ බේසික් නොලෙජ් එකක් ලබාගෙන ඊට පස්සේ මේ වීඩියෝස් බලන්න එන්න. දෙවෙනි කාරණේ තමයි ඔයා මගේ channel එකට අලුත් නම් මගේ වීඩියෝ එකක් බලන්නේ පළවෙනි වතාවට ඔයාට පුළුවන් පල්ලෙහැඳින රතුම රතුපාට subscribe button එක click කරලා subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම bell icon එක click කරත් ඔයාට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට ගෙන්නන්න. වගේම අනිත් හැමෝටම කලින් ඔයාට මගේ වීඩියෝස් බලන්න. හරි, එහෙනම් අපි අද පාඩම පටන් ගමු. මේගෙමගේ සුදු පාර්ශ්වය ක්‍රීඩා කරන්නේ ලෝක ශූර මැග්නස් කාල්සන්, කළු පාර්ශ්වය ක්‍රීඩා කරන්නේ ඉන්ටර්නැෂනල් මාස්ටර් බර්ඩ්සන්. රයිට්. මැග්නස් කාල්සන් C4 විදිහට ගේම් එක ඕපන් කරනවා. බර්ඩ්සන් G6 වලින් තමයි තරඟයට අවතීර්ණය වෙන්නේ. ඊළඟට කාල්සන් D4, බර්ඩ්සන් C5, නයිට් F3, Cකට D5, C වල හිටපු පොන්වරයා D4 වල හිටපු පොන්වරයට ඇටැක් කරනවා. ඒ වගේම නයිට් වරයාගෙන් ඒ පොන්වරයා නැවත ලබා ගන්නවා. ඊළඟට බිෂොප් ස්ථානගත වෙනවා G7 වලින්. ඒ අවස්ථාවත් සමගම බිෂොප්වරයා මේ ප්‍රධාන විකර්ණ රේඛාව හරහා විශාල ආධිපත්‍යයක් පතුරවන්න උත්සාහ කරනවා. මෙලයි නයිට් රේඩත් ඇටැක් කරමින් තමයි ඒ බිෂොප් ස්ථානගත වුනේ. E4 වලින් මැග්නස් කාල්සන් නැවත වතාවක් මැද බලයේ වෙත අවතීර්ණය වෙනවා. ක්වීන් ස්ථානගත වෙනවා B6 වලින්. නයිට් රේඩට ඇටැක් කිරීමේ අරමුණක් තියෙනවා වගේ අපිට දැක ගන්න පුළුවන්. ඔව්, නයිට් රේඩ අනාරක්ෂිත නිසා නයිට් රේඩ නැවත ආරක්ෂිත ස්ථානයක් කරගෙන ගෙනියනවා B3 වලින්. නැවත පෝන් එනවා H5 වල. පෝන් ඉස්සරහට පෝන් ඉස්සරහට එනවා H5 විදිහට. ඉතින් එතන එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඊළඟට පෝන් H4 ඇවිල්ලා මේ නයිට් ඇටැක් කරන්න තමයි නැවතත් උත්සාහ කරන්නේ කියලා. ඊළඟට බිෂොප් ස්ථානගත වෙනවා E3 වලින්. ඒ සමගම ක්වීන්ට ඇටැක් කරනවා. එතකොට කළු පාර්ශ්වයට සිද්ධ වෙනවා ඉස්සර වෙලා ක්වීන්ට මේ තියෙන ඇටැක් එක, එහෙම නැත්නම් මේ තර්ජනය නවත්තගෙන ඉන්න. ඊට පස්සේ තමයි නයිට් රේඩ දෙස අවධානය යොමු කරන්න පුළුවන්. නයිට් රේඩ තියෙන තර්ජනය ඒ විදිහටම තියාගනිමින් ක්වීන් මේ වෙලාව එනවා B4 වලට. ඒ ඇවිත් සුදු පාර්ශ්වයට චෙක් එකක් ලබා දෙනවා. රයිට්. බිෂොප් කින් නැවත චෙක් එක වහනවා. එතකොට ක්වීන් සිද්ධ වෙනවා නැවත මෙම ස්ථානයෙන් ඉවත් වෙන්න. ක්වීන් නැවත හිටපු තැනටම යනවා. ඊළඟට මැග්නස් කාල්සන් බිෂොප් රේ ස්ථානගත කරනවා C3 වලින්. කරදරකාරී කළු බිෂොප් රේගේ ගමන් මාර්ගය තනි කර අවතීර්ණය කරනවා නැවත කාල්සන්ගේ සුදු බිෂොප් රේ. බිෂොප්ගේ ආරක්ෂාව වෙනුවෙන් නයිට් ස්ථානගත කරනවා කළු පාර්ශවය. පෝන් ඉස්සරහට දාලා ක්වීන්ට ඇටැක් එකක් වෙනවා. ක්වීන් ස්ථානගත වෙනවා E6 වලින්. ඊළඟට නයිට් D2. ඒ වෙලාවේ කළු පාර්ශ්වය E4 වල හිටපු පෝන් වලට පහර දෙනවා. ඒ සමගම ගොඩක් තරංගය ගොඩක් උත්කර්ෂවත් බවක් පෙන්වනවා. ඒ වගේම ගොඩක් ගොඩක් ආකර්ශනීය බවක් පෙන්වනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. මැග්නස් කාල්සන් ප්‍රථමයෙන්ම බිෂොප් වරයට පහර දෙනවා. ඊට පස්සේ බ්ලැක් වලට ලස්සන මූව් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්ද ඉන්ටර්නැෂනල් මාස්ටර් තෝමස්ගේ පැත්තෙන්, කියන්නේ බ්ලැක් වලින්. රයිට්. නයිට් ස්ථානගත වෙනවා C3 වලින්. ඒ සමග ක්වීන් ගෙන් චෙක් එකක් ලැබෙනවා. මම තව ටිකක් පැහැදිලි වෙන්න ඔයාලට ඇඳලම පෙන්වන්නම්.
ඊතල මගින් මේ විදිහට queen ගෙන් check එකක් ලැබෙනවා king ට. ඒ සමගම knight මෙන්න මේ කොටුවට සහ මෙන්න මේ කොටුවට attack කරනවා. එතකොට ඊළඟ move එකේදී සුදු පාර්ශවය කියන්නේ ලෝකශූර මැග්නස් කාල්සන් ගේ queen වරිය අහිමි වීමකට ලක් වෙනවා. right. කාල්සන් මේ check එක වහනවා. හැබැයි ඊළඟට කාල්සන් ගේ queen වරිය මේ විදිහට අහිමි වෙනවා. හැබැයි ඊළඟට කාල්සන් රුක්කරයට පහර දෙනවා. ඊළඟට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කළු නයිට් හොඳටම හිර වෙලා ඉන්නේ. එහෙනම් මේවා කළු නයිට් මෙතන තියාගන්නට වඩා වඩාත්ම හොඳ මේ pawn ලා දෙන්නගෙන් එක්කෙනෙක්ව ගන්න එක. එක්කෝ මෙන්න මේ pawn, එහෙම නැත්නම් මේ pawn. අපි බලමු මොකද වෙන්නේ කියලා. F2 වල pawn වලට පහර දෙන නයිට් වරයන්ගෙන් king knight ගන්නවා. ඊළඟට pawn F6 එනවා. මේකේ ප්‍රධාන ආරමුණ රුක්වරය කපපු අර සුදු බිෂොප් වරයව හිර කිරීමේ ආරමුණ තමයි මේ ඇදීමේ ප්‍රධානත්වය. නමුත් කාල්සන් ඊළඟට රුක්ව හරි හැටි ස්ථානගත කරනවා E1 වලින්. එතකොට මේ බිෂොප් වරය අයින් වුණොත්, සුදු කොටුව හරහා යන බිෂොප් වරය අයින් වුණොත් නැවත ක්වීන්ට තර්ජනයක් එල්ල වෙනවා. ක්වීන ගේනවා G8 වලට. ඒ සමග බිෂොප් වරයට ඇටැක් කරනවා. නමුත් ඊළඟට බිෂොප් වරය පාවිච්චි කරලා pawn වලට ඇටැක් කරනවා. මේ වෙලාවේ කළු පාර්ශවය මෙන්න මේ pawn ට ඇටැක් කරන්න ගියොත් මොකද සිද්ධ වෙන්නේ? ඊළඟට මෙන්න මේ බිෂොප් ස්ථානගත වෙනවා මෙතනින්. ඒ සමග මෙන්න මේ රුක්ගෙන් දෙවන්ත චෙක් එකක් එල්ල වෙනවා king ට. එතකොට ඊට පස්සේ මෙන්න මෙතන ස්ථානගත වෙච්ච බිෂොප් ගෙන් queen ට ප්‍රබල ඇටැක් එකක් එල්ල වෙනවා. ඒ නිසා මේ වෙලාවේ කපන කෙච්චර සුදුසු නැහැ. අපි බලමු මොකද කරන්න කියලා. ඔක කැපුවේ නැහැ. queen ස්ථානගත කරා F7 වලින්. knight ස්ථානගත වෙනවා E4 වලින්. නැවත bishop වලට ආරක්ෂාව සප වෙනවා. king ස්ථානගත වෙනවා F8 වලින්. නැවත සුදු පාර්ශවයත් king ස්ථානගත කරනවා බලකොටුව පැත්තට, එහෙම නැත්නම් G1 වලට. right. ඔන මේ අවස්ථාවේ bishop වලට පහර දුන්නා. knight ස්ථානගත වෙනවා D6 වලින්. ඒ සමග queen ට attack එකක් එල්ල කරනවා. queen ස්ථානගත කරනවා D5 වලින්. bishop ගෙන් දෙවන්ත තර්ජනයක් එල්ල කරනවා කළු queen වරියට. queen ස්ථානගත වෙනවා H5 වලින්. ඊළඟට ලස්සන move එකක් අපිට බලා ගන්න පුළුවන්. rook E8 වලින් ස්ථානගත කරා මැග්නස් කාල්සන්, වර්තමාන ලෝක ශූරයා. right. මේ අවස්ථාව බලන්න මැග්නස් කාල්සන් ඊළඟට කරන්නේ රුක් E7 වලට දාලා චෙක් කරන එක. නමුත් මෙතන ඔහුට මගහැරිච්ච දෙයක් තියෙනවා. ප්‍රථම ඇදීම මෙන්න මේ විදිහට රුක් මෙතනට දාලා චෙක් එකක් දුන්නා නම් ඊළඟට king මූ වෙනවා මෙතනට. ඊට පස්සේ knight මෙතනට දැම්මහම අනිවාර්යෙන් මේක චෙක් මේට් එකක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් නමුත් මැග්නස් කාල්සන් මේ අවස්ථාව මගහැරෙනවා. ඔහු මේ වෙලාවේ තීරණය කරන්නේ රුක්ගෙන් මේ විදිහට චෙක් එකක් ලබා දෙන්න. king ස්ථානගත වෙනවා H6 වලින්. නැවත හොඳ ඇදීමක් bishop ස්ථානගත වෙනවා G8 වලින්. දැන් queen යොත් කරනවා. හේතුව ඊළඟට මෙන්න මේ රුක්වරයා මෙන්න මේ කොටුවට පහර දුන්නට පස්සේ ඉන්ට චෙක් වෙනවා. හැබැයි king ඉවත් වීමත් සමග queen කලින් හිටපු තැන හිටියා නම් queen ට attack එකක් වෙනවා. ඒ නිසා තමයි international master Thomas ඒ විදිහට queen ඉවත් කරගන්නේ. ඊළඟට rook attack කරනවා සුපුරුදු පරිදි මම කිව්ව කොටුවටම. ඊළඟට king එනවා G5 වලට. ඊළඟට pawn ස්ථානගත කරලා check එකක් ලබා දෙනවා. නැවත king එනවා F4 වලට. ඊළඟට අනිත් රොක් පාවිච්චි කරලා check එකක් දෙනවා මේ වෙලාවේ F1 වලින් ස්ථානගත කරනවා රොක්. ඊළඟට king ට යන තියෙන මේ පැත්තට තමයි ඉන්න පුළුවන්. එතකොට E3 වලට ආවා. ඔයාලට පේනවා මේක king E3 වලට ස්ථානගත වුණා කියලා. නැවත රුක්ගෙන් චෙක් එකක් බලා ගන්න පුළුවන් කළු king ට. ස්ථානගත වෙනවා D3 වලින්.
ඉතින් මේ වෙලාවේ ලොකු ට්‍රබල් එකකට එහෙම නැත්නම් ලොකු කරදරයකට මුහුණ දීලා තියෙන කලු කින් එක දිගට චෙක් පිට චෙක් ලැබෙනවා මැග්නස් කාල්ස් එහෙම නැත්නම් ලෝක ශූරයාගේ පැත්තෙන්. ඉතින් එතකොට කින්ට මේ වෙලාවේ කරන්න තියෙන මූව් එක වීන් එක තමයි බලමු අපි ළඟට මැග්නස් කාල්සන් ලෝක ශූරයාගේ තීරණය මොකක්ද කියලා. බිෂොප් සී 4 වලින් ස්ථානගත කරලා දෙවෙන්ත් චෙක් ප්‍රහාරය කියලා කරනවා. රයිට් අප් බලමු ළඟට මොකක්ද වෙන්නේ කියලා. කින් ස්ථානගත වෙනවා සී 2 වලින් නැවත රොක් ස්ථානගත වෙනවා F2 වලින් චෙක් නැවත කින් ගේනවා D1 වලට බලන්න. එතකොට මේ E8 වල හිටපු කින් තමයි මේ ලොකු සංචාරයක් දාලා මේ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ D1 වලට. රයිට්. දැන් ඉන්නේ සුදු පැත්තේ. කළු කින් ඉන්නේ සුදු පැත්තේ. එහෙනම් බොහොම පහසුවෙන් මෙතන චෙක් මේට් එකට යන්න පුළුවන්. මැග්නස් කාල්සන් රුකින් චෙක් කරලා රුක්කරයව බිලි දෙනවා. ඊළඟට රුක කපනවා. හැබැයි ඊළඟ මූව් එක රුක් ස්ථානගත වෙනවා මෙන්න මේ විදිහට. F1 වලින් ඒ සමග මේ ගේම් එක චෙක් මේට් වෙනවා. එහෙම නැත්නම් වර්තමාන ලෝක ශූරයා මැග්නස් කාල්සන් මේ චෙස් ගේම් එක ජයග්‍රහණය කරනවා. හරි, මම හිතනවා අද වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වුණා කියලා. ඉතින් ඒ වගේම ඔයා ඉගෙන ගත්තා වගේ මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න, තව කෙනෙකුට ඉගෙන ගන්න මතකයතුව ෂෙයා කරන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක ලයික් කරන්න අමතක වුණා නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාලා වීඩියෝ ගැන දෙන අදහස කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. රයිට්. එහෙනම් ද 10 ශ්‍රී ලංකා YouTube channel එක වටම subscribe කරන්න බැරි වුණා නම් දැන් පුළුවන් ඔයාලට subscribe කරලා එකතු වෙන්න. රයිට්. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකක් අරගෙන මම ඔයාව හම්බෙන්න එන්න. එතකන් ඔබට සුබ දවසක්. ජයග්‍රහී දවසක්.